හොඳයි ඔබ නැවතත් එකතු වෙන්නේ බ්‍රහස්පතින්දා පියුම් වෙලත් එක්ක. අපි සූදානම් ඔබේ නිරෝගී කම ගැන අද දවසේ වැඩිදුර කතා බහ කරන්න විශේෂයෙන්ම අපි සූදානම් වෙනවා. නවලොක රෝහල මගින් ඔබ වෙනුවෙන් ගෙනෙන වෛද්‍ය සාකච්ඡාව වෙත යොමු වෙන හැමදාමත් බ්‍රහස්පතින්දා දවසේ මේ වෙලාව අපි වෙන් කරගන්නේ ඒ වෙනුවෙන්. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මේ මෞත්‍ර පද්ධතිය තුළ ඇතිවන ගල් ආසාදන තත්ත්වයන් පිළිබඳ ඔබ දැනුවත් කරන්න සහ ඒ තුළ ඇතිවන රෝග ලක්ෂණයන් මොනවද, ඒවලට තීර නිසි ප්‍රතිකර්මයන් සහ නිසි පරීක්ෂණයන් මොනවද කියන වගේ තමයි අපි අද දවසේදී ඔබව දැනුවත් කරන්නේ නිරෝගී සුව විශේෂාංගයෙන්. දවසේදී අපත් සමග එකතු වෙනවා නවලෝක රෝහල මගින් ඔබ වෙනුවෙන් ගෙනෙන වෛද්‍ය සාකච්ඡාව වෙනුවෙන් අපත් සමග එකතු වෙනවා වකුගඩු සහ මාතෘ ලිංගික විශේෂඥ ශාලේ වෛද්‍ය කලන පරණ පල්ලිය ගුරුගේ වෛද්‍යතුමන් අයිබන් වෛද්‍යතුමනි සුබ දැසනක් අයිබන් වෛද්‍යතුමා සම්බන්ධ වෙලා ඉන්නවා අපි සූදානම් වෙන විශේෂයෙන්ම අපි දැන් මේ ගල් ආශ්‍රිත ගැන කතා කරනවා විශේෂයෙන්ම අපි වකුගඩු ආශ්‍රිතව නැත්නම් මුත්‍රා පද්ධති ආශ්‍රිතව විවිධ ගල් හට ගන්නවා කියලා දැන් අපි කතා කරනවා ගල් හට ගන්න ස්ථාන ගැනත් කතා කරනවා ඇයි හේතුව කියලාත් අපි කතා කරනවා හැබැයි අපි මේ රෝග ලක්ෂණ මොනවද මේ රෝග ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා හරි අඩුයි වෛද්‍යතුමනි එනිසා අපි මුලින්ම ප්‍රවිෂ්ටයක් ලබා ගමු මේ මෞත්‍ර පද්ධතිය තුළ ඇතිවන ගල් නිසා අපිට ඇතිවන්නට පුළුවන් වෙන විවිධාකාරයේ රෝග ලක්ෂණයන් මොනවද කියන තැනින් අපි අද කතා බහ ආරම්භ කරමු ඔව් අපි ඉස්සරහම දැනගන්නමු රෝග ලක්ෂණ වලට යොමු වෙනකොට වකුගඩු සහ මෞත්‍ර ලිංගික පද්ධතිය හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි දන්නවා අපිට වකුගඩු යුගලයක් තිබෙනවා ඒ වකුගඩු යුගලේ පටන් ගන්න මුත්‍ර වාහිනී නාල දෙකක් තිබෙනවා ඒ දෙකෙන් ඒ සෑදෙන මුත්‍රා වකුගඩු වල සිට මුත්‍රාශය දක්වා ගමන් කරනවා ඊට පස්සේ මුත්‍රාශයේ ඉඳලා මුත්‍රා මාර්ග දිගේ ඒ මුත්‍රා අපි එළියට යවනවා එතකොට මේ වකුගඩු ආශ්‍රිතව ඇති වෙන ගල් හැදෙන්න පුළුවන් වකුගඩු වල ඊළඟට සහ මුත්‍රාශයේ එතකොට ඒ සම්බන්ධ රෝග ලක්ෂණ මේ තිබෙන ස්ථානය අනුව වෙනස් වෙන්න පුළුවන් අපි දන්නවා වකුගඩුවේ ගලක් ඇති වුණාම අපිට බොහොම සුලභව දෙන ලක්ෂණ තමයි වේදනාව. සමහර අය වේදනාව නිසා තමයි රෝගයට ප්‍රතිකාරය සඳහා යොමු වෙන්නේ. ඒ කැක්කුම හෝ වේදනාව වකුගඩුවකින් ඇති වෙනව නම් හුඟක් ඇති වෙන්නේ අපේ මේ ඇලපත ප්‍රදේශයේ මේ පැත්තේ ඇති වෙන්නේ. ඊළඟට මුත්‍රා වාහිනියේ ගලක් තියෙනව නම් ඒ කැක්කුම මේ ප්‍රදේශයේ ඉඳලා මේ ඉකිලිය පැත්තට රේඩියේටින් පේන් එකක් විදිහට එන්න පුළුවන්. ඉතාම තද කැක්කුමක් සමහර විට මේ කියනවා දරු උපතකදී සිදුවන ප්‍රසව වේදනාවට වඩා ඉතාම දරුණු කැක්කුමක් කියලා හුඟක් අය හඳුන්වනවා. ඊට පස්සේ අපි මුත්‍රාශයට ආවොතින් මුත්‍රාශයේදී ගලක් නිසා ඇතිවන කැක්කුම පොඩ්ඩක් ඊට වඩා වෙනස්. යටිබඩේ සමහර විට කැක්කුමක් එන්න පුළුවන් මුත්‍රා පිට කරනකොට ටිකක් අපහසුතාවයක් එන්න පුළුවන්. සමහර විට ඒ ගල ඇවිල්ලා මුත්‍රා මාර්ගය හිර වුණොතින් මුත්‍රා කරන්න බැරි මුත්‍රා අඩස්සිය එන්න පුළුවන්. ඕක තමයි වකුගඩුව අදාළ මුත්‍රා වාහිනී පද්ධතිය අදාළව ගලක් නිසා ඇතිවන වේදනාව. ඊළඟට තව රෝග ලක්ෂණයක් තමයි මුත්‍රා සමග රුධිරය පිටවීම. මේක ඇසට පෙනෙන විදියට හෝ ඇසට නොපෙනෙන විදියට යන්න පුළුවන්. ඊළඟට මුත්‍රා වල පැහැය රතු පැහැය සිට දුඹුරු පැහැය දක්වා වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට මුත්‍රා සමග ලේ කැටි පිට වෙන්න පුළුවන්. මට තව එකක් මෙතෙන්දී සඳහන් කරන්න ඕන මුත්‍රා සමග ලේ පිටවීම මේ ගල් නිසාම නෙමෙයි සමහර තව වෙනත් නරක තත්ත්වයන් නිසාත් එන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි රෝග ලක්ෂණය තමයි මුත්‍රා ආසාදන. මුත්‍රා ආසාදන අපිට දක්වන්න පුළුවන් වකුගඩුවේ එන මුත්‍රා ආසාදන සහ ලෝවර් යුරින් ට්‍රැක්ට් ඒ කියන්නේ මුත්‍රාශයන මුත්‍රා ආසාදන එක වර්ග දෙකක්. ඒතර වකුගඩුවේ එන මුත්‍රා ආසාදන ආවතින් අපිට එන්නේ හුඟක් වෙලාවට තද උණක් එක්ක ඇඟට හුඟක් අමාරුයි. සමහර විට රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබා ගැනීමට අදාළ තත්ත්වයකට යන්න පුළුවන්. ඊළඟ රෝග ලක්ෂණය තමයි මේ මුත්‍රා වාහිනී පද්ධතිය අදාළ ගල් නිසා වකුගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා ස්ටැග්හෝන් කැල්කියුලේටර් ජාතියක් තියෙනවා. ඒ වකුගඩුව පුරාම පැතිරෙන්න පුළුවන්. ඒ වගේ ගලක් එහෙම ආවට පස්සේ ඒ වකුගඩුව සමහර විට කිසිම රෝග ලක්ෂණයක් නැතුව වකුගඩුව වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි රෝගියා රෝග
රෝගී සඳහා ප්‍රතිකාරය ලබා ගන්නකොට ඒ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සෑහෙන ප්‍රමාණයකට අඩු වෙලා තියෙන්නේ. ඊළඟට අපිට බලන්න පුළුවන් සමහර වකුගඩු දෙකේම ගල් නැති වෙලා මුත්‍රා වාහිනී බ්ලොක් වුණොතින් සිර වුණොතින් ඒ වකුගඩු වල මුත්‍රා හැදෙන්නේ නැති ඇනියුරියා කියන තත්ත්වයකට එන්න පුළුවන්. සමහරට දීර්ඝ කාලීනව ගල් තිබුණොතින් වකුගඩුවේ හෝ මුත්‍රාශයේ සමහරට පිළිකා තත්ත්වයන් එන්නත් පුළුවන් කලාතුරකින්. ඒ විදිහට තමයි ඇති වෙන්නේ. ඔව් ඊටවට තව එකක් මම කියන්න ඕන සමහර විට වකුගඩුවේ තියෙන පුළුවන් කිසිම රෝග ලක්ෂණයක් නැතිවම ගල්. සමහරලාට ඒ කියන්නේ එළියට පෙන්නුම් කරන්න නැති දෙයක්. ඒwidetilde පෙන්නුම් කරන්න නැතුව තියෙන්න පුළුවන්. අභ්‍යන්තරව හට ගන්න පුළුවන්. අභ්‍යන්තරව හට ගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ පිළිබඳ අපි වැඩිදුරටත් කතා කරනවා සහ ඔබට පුළුවන්කමක් ලැබෙනවා. අද දවසේත් අපි පරීක්ෂණ සම්බන්ධෙනුත් කතා කරනවා. මේ ඕනෑම පරීක්ෂණය සහ ඕනෑම වෛද්‍ය කටයුත්තක් සඳහා ඔබට පුළුවන් අවලෝක රෝහල මගින් මේ අතිනවීන පහසුකම් යටතේ ඔබට ලබා දෙන සුවිශේෂී වූ සේවාව ලබා ගන්න පුළුවන්. නවලෝක රෝහල පිළිබඳ ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකයන් වලට දුරකථන ඇමතුමක් ලබා දෙන. විශේෂයෙන් අපි අද දවසේ කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය වන උපදෙස් ලබා ගන්නටත් ඔබට අවස්ථාවකුත් ලැබෙනවා. 0.1 5 7 7 7 7 0.1 5 7 7 7 7. ඒ වගේම තමයි තවත් දුරකථන අංකයක් තියෙනවා 0.770 0.79 0.79 0.79 0.79 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන්කමක් ලැබෙනවා නවලෝක රෝහල මගින් ඔබට ලබා දෙන ඕනෑම වෛද්‍ය කටයුත්තක් සඳහා ඔබට ලබා දෙන සුවිශේෂී සේවාව ලබා ගන්න ඔබට අවස්ථාවකුත් ලැබෙනවා. අද දවසේ අපි කතා කරන විශේෂයෙන්ම මේ මුත්‍රා ආසාදන එහෙම නැත්නම් මේ මුත්‍රාශ්‍රිත මුත්‍රා පද්ධති ආශ්‍රිතව හට ගන්න ගල් සම්බන්ධිනුත් ඒ වගේම තමයි වකුගඩු ආශ්‍රිතව ගල් සම්බන්ධිනුත් අපි අද දවසේ ඔබව දැනුවත් කරනවා. විශේෂයෙන්ම මේ මුත්‍රා පද්ධති ආශ්‍රිතව ඇතිවන මේ ගල් සම්බන්ධයෙන් කරනු ලබන පරීක්ෂණයන් පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න අපි සූදානමින් ඉන්නවා. අපි දන්නවා විවිධ පරීක්ෂණයන් කරනවා. නමුත් ඒවා පිළිබඳව අපි නිසියාකාරයෙන් දැනුවත්ද කියන වග ඔබට පුළුවන්කමක් ලැබෙනවා අද දවසේදී වෛද්‍යතුමා සමඟ සම්බන්ධ වෙලා වැඩිදුර දැන කියා ගන්නට. වෛද්‍යතුමනි අපි කතා කරමු දැන් මුත්‍රා පද්ධති ආශ්‍රිතව ඇතිවන මේ ගල් සම්බන්ධයෙන් කරන විවිධ වූ පරීක්ෂණයන් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරමු. ඔව් අපි යොමු වෙමු ඇයි මේ පරීක්ෂණ කරන්න කියලා. අපි ප්‍රධාන වශයෙන් මේ මුත්‍රා වාහිනී පද්ධතිය සම්බන්ධව ගලක් ඇති වුණාම මොකද ඒකට පරීක්ෂණ කරන්න කියලා. අපි ප්‍රධාන ක්‍රම දෙකකට ප්‍රධාන ආකාර දෙකක පරීක්ෂණ කරනවා. එකක් තමයි රෝගයේ පිළිබඳ හරි රෝග විනිශ්චයකට ලක් වෙන්න. ඊළඟට දෙවෙනි එක තමයි අපිට ඒ සඳහා ප්‍රතිකාරවලට යොමු වෙන්න මොන වගේ ප්‍රතිකාරයක්ද අවශ්‍ය වෙන්නේ කියලා දැනගන්න රෝග ප්‍රතිකාර සඳහා අදාළ පරීක්ෂණ කරනවා. අපි බලමු මොන වගේ පරීක්ෂණද අපි කරන්නේ කියලා. අපි කරන පරීක්ෂණ අපි කොටස් වශයෙන් ගත්තොතින් රුධිර පරීක්ෂණ තියෙනවා, මුත්‍රා පරීක්ෂණ තියෙනවා, ඊළඟට අතිධ්වනි සහ එක්ස් කිරණ සම්බන්ධ පරීක්ෂණ තියෙනවා. අපි රුධිර පරීක්ෂණ වලට යොමු වුණොතින් අපි කරනවා සීරම් ක්‍රියටිනින්, ඊළඟට සීරම් ඉලෙක්ට්‍රොලයිට්, ඒ වගේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ කරන පරීක්ෂණ. ඊළඟට අපි තව කරනවා ගල් ඇතිවෙන හේතුව බලන පරීක්ෂණ කීපයක් කරනවා, සීරම් කැල්සියම්, සීරම් යුරික් ඇසිඩ් වගේ. ඊළඟට අපි ගත්තොතින් මුත්‍රා සම්බන්ධ කරන පරීක්ෂණ අපි කරනවා. හුඟක්ම ලීසින් හැමතැනම තියෙන පරීක්ෂණයක් තමයි UFR, ඒ කියන්නේ යුරින් ඇනලයිසිස්. අපි යුරින් සාම්පල් එකක් දීලා ඒක අන්වීක්ෂයෙන් පරීක්ෂා කරලා බලනවා කොහොමද හැදිලා තියෙන සංයුතිය කියලා. එතකොට සමහර විට රතු සෛල වැඩිපුර තියෙන පුළුවන්. ඒක එතකොට මුත්‍රාත් එක්ක ඇහැට නොපෙනෙන විදියට මුත්‍රාත් එක්ක ලේ යන්න පුළුවන්. ඒ වගේ එකක් අපිට දැනගන්න පුළුවන් වකුගඩුව ආශ්‍රිත ගලක් නිසා කැක්කුමත් එක්ක එනවා නම් මුත්‍රා චෙක් කරා මුත්‍රා සමග ලේක් පිටිනවා නම් ඒක ලොකු ඉන්ඩිකේෂන් එකක් තමයි. ලොකු විදියට අපිට දැනගන්න පුළුවන් මුත්‍රාත් එක්ක ගලක් ඒක මුත්‍රාත් එක්ක ලේ යනවා නම් ගලක් වෙන්න පුළුවන් කියන එක කැක්කුමත් එක්ක. ඊළඟට තව පරීක්ෂණයක් තමයි අපි මුත්‍රා සමග මුත්‍රාවල කරනවා 24-hour යුරින් ඇනලිසිස් කියලා. කියන්නේ පැය 24ක මුත්‍රා ඇනලයිස් කරලා බලනවා මොනවාද මුත්‍රා සමග මේ ගල් ඇති වෙන්න හේතු
කොහොමද කියලා චෙක් කරනවා. එතකොට අපි බලන මුත්‍රා වොලියුම් එක කොච්චරද කොච්චර පරිමාවක් යනවද සමහරට මුත්‍රා පරිමාව අඩු නම් ඒ කියන්නේ එතකොට ගල් හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. අපි දන්න විජලනේ වුණොත් ඒ කියන්නේ අපි ගන්න ජලයේ ප්‍රමාණය මදි වුණොත් ඒ මුත්‍රා වල ගල් ඇති වෙන සංඝටක එකතු වෙලා මුත්‍රා ගල් ඇති වෙන තියෙන සම්භාවිතාවය වැඩි. ඒ වගේ තමයි අපි මුත්‍රා සම්බන්ධ පරීක්ෂණ වලින් කරලා ඒ ගල් සඳහා අදාළ නිගමනයන්ට යොමු වෙන්නේ. අපි ඊළඟට බලමු X කිරණ සහ අනිකුත් පරීක්ෂණ මොනවද කියලා. අපි හුඟාක්ම සුලභ පරීක්ෂණයක් තමයි X-ray එක. එතකොට අපි දන්නවා X-ray එකකින් බලා ගන්න පුළුවන් වකුගඩු ඒ අදාළ පද්ධතිය අෂ්ටව ගල කොතනද තියෙන්නේ කොච්චර ප්‍රමාණයකද තියෙන්නේ ඊළඟට ඒ ගලේ ස්වභාවය කොහොමද කියලා. එතකොට අපි X-ray X-ray පරීක්ෂණයකින් කරොත් මෙතන කැල්සියම් සම්බන්ධ කැල්සියම් තියෙන ගල් තමයි අපිට X-ray වලින් පේන්නේ. එතකොට අපි දන්නවා සමහර ගල් තියෙන යූරික් ඇසිඩ් වගේ ගල් 10 20ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ ගල් සමහර X-ray වලින් පේන්නෙත් නැහැ. ඒකත් අපි දැනගන්න ඕනේ. ඊළඟට අපි ඒ කියන්නේ X-ray මගිනොත් අපිට හොයාගන්න බැරි අවස්ථා තියෙනවා. ඔව් සමහර ගල් X-ray වලට පේන්නේ නැහැ. සමහර විට ලොකු ගල් තියෙන්න පුළුවන් යූරික් ඇසිඩ් වලින් හැදිච්ච ලොකු ගල් X-ray කරාම X-ray එකට පේන්නේ නැහැ. ඔව් අපි දෙවෙනි පරීක්ෂණ වාගේ ඒකත් හරිම මේ සුලභව අපිට කරගන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ්. අතිධ්වනි පරීක්ෂණේ. ඒකෙදි අපි චෙක් කරාම ඒකෙදි හොයාගන්න පුළුවන් ගලේ ස්වභාවය ඊළඟට ගල නිසා වෙන අනිත් ඒ කියන්නේ සමහර විට මුත්‍රා වාහිනිය සම්බන්ධ ගලක් නිසා ඒ මුත්‍රා වාහිනිය අවහිර වුණොත් ඒක අපිට බලා ගන්න පුළුවන්. අපි කියනවා හයිඩ්‍රොනෙෆ්‍රොසිස් කියලා කන්ඩිෂන් එකක් කියනවා ඊළඟට හයිඩ්‍රිග්‍රීට කියලා කන්ඩිෂන් එකක් කියනවා. ඒක අපිට හොඳට බලා ගන්න පුළුවන් අතිධ්වනි පරීක්ෂණය වගේ. ඊළඟට අපි යොමු වෙනවා ඊළඟ පරීක්ෂණ. ඒක තමයි අපි කියන්නේ CT ස්කෑන් කියලා. CT ස්කෑන් එක තමයි ඇත්තටම මේ වකුගඩු හෝ ඒ මුත්‍ර වාහිනී පද්ධතිය අදාළ ගල් වලට අපි කරන හොඳම පරීක්ෂණය. ඔව් අපි කතා කර කර හිටියේ CT ස්කෑන් එක ගැන. ඇයි CT ස්කෑන් එක හුඟක් වැදගත් වෙන්නේ? දැන් අපි දන්නවා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක හෝ X-ray පරීක්ෂණය හෝ ඒ දෙක එකතු කරාටත් වඩා වැඩි සහ හුඟක් කම්ප්ලීට් සම්පූර්ණ අපිට විස්තරයක් දැනගන්න පුළුවන් ගල් ගැන. ඒතකොට ගල තියෙනවා නම් වකුගඩු වලද තියෙන්නේ මුත්‍රා වාහිනියද තියෙන්නේ මුත්‍රාචිත් තියෙන්නේ කොතනද තියෙන්නේ ඊළඟට ඒ නිසා එන සංකූලතා මොනවාද ඒ ඔක්කොම සහ වකුගඩුවට වෙලා තියෙන හානිය ඔක්කොම අපිට බලා ගන්න පුළුවන් CT ස්කෑන් එකෙන්. ඊට අමතරව අපිට ප්‍රතිකාර සඳහා යොමු වෙනවා නම් මොන වගේ ප්‍රතිකාරයක්ද කියලා නිර්ණය කරන්නත් අපිට CT ස්කෑන් එක යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි CT ස්කෑන් එකේම තව එකක් තියෙනවා CT IVU කියලා. CT IVU එහෙම නැත්නම් CT යුරෝග්‍රෑම් ඒ දෙකම එකම තමයි අපි අදහස් කරන්නේ. එතෙන්දී අපි කරන්නේ කන්ට්‍රාස්ට් මීඩියම් එකක් ඩයි වර්ගයක් ශරීරගත කරනවා. එතෙන්දී ඒ ඉන්ජෙක්ට් කරන එන්නත් කරන ඒ ඩයි වර්ගය රුධිරය දිගේ ගිහිල්ලා වකුගඩු වලින් ෆිල්ටර් කරනවා පෙරනවා. ඒ පෙරා ඉවත් කරනකොට ඒ අපිට බලා ගන්න පුළුවන් වකුගඩුව කොහොමද වැඩ කරනවද ඊළඟට මොන හරි අවහිරතාවයක් තියෙනවද ඊළඟට ඒ වගේම ගල තියෙන තැනේ හැටියට කොහොමද අපි ඇක්සස් කරනව නම් මොන වගේ ප්‍රතිකාර ක්‍රමයක්ද යන්න පුළුවන් කියන එකක් අපිට බලා ගන්න පුළුවන් CT ස්කෑන් එකෙන්. ඊළඟට ඊට අමතරව තවත් පරීක්ෂණ කීපයක් තියෙනවා. අපි තව කියනවා DTPA ස්කෑන්. අපි ඒකෙදි බලන්නේ ඇත්තටම සමහර විට ලොකු ගල් මං කලින් කිව්වා දන්නේම නැතුව වකුගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන් කියලා. ඒතුන අපි තීරණය කරන්න පුළුවන් ඇත්තටම මේ වකුගඩුවට ට්‍රීට් කරන්න ඕනේද එක්කෝ එක ට්‍රීට් කිරීමෙන් අපිට යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න පුළුවන් DTPA ස්කෑන් එකෙන්. සමහර විට DTPA ස්කෑන් එකකින් අපි කියනවා නම් මේ වකුගඩුව වැඩ කරන්නේ නැහැ කියලා. අපිට තීරණය කරන්න වෙනවා මේ ගලට අපි ප්‍රතිකාර කිරීම පරක්කු වැඩිද කියලා. ඒ විදිහට කරන්න පුළුවන් පරීක්ෂණයක්. ඉතින් ඔබටත් පුළුවන් මේ සියලු පරීක්ෂණයන් පිළිබඳ සහ ඔබටත් අවශ්‍ය වෙන නිවැරදි අතිනවීන පහසුකම් යටතේ ඔබ වෙනුවෙන් ලබා දෙන නිවැරදි වෛද්‍ය පරීක්ෂණයන් විශේෂඥ වෛද්‍ය පහසුකම් සියලුම දේ ඔබට ලබා ගන්න සහ ඒ පිළිබඳ විශේෂයෙන් ඔබට දැනුවත් භාවයක් මැදිනා මේ පිළිබඳ දැනුවත් වෙනට ඔබට හොඳ අවස්ථාවක් ලැබෙනවා. නවලක රෝහලට දුරකථනම තුමක් ලබා දීලා ඔබට අවශ්‍ය වෙන සියලුම කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ දුරකථන අංකයන් 2 01 15 770
හතයි හත්සය හැත්ත හත බිඳුවයි එකයි පහයි හත්සය හැත්ත හතයි හත්සය හැත්ත හත බිඳුවයි හත්සය හැත්තෑවයි බිඳුවයි හැත්ත නවයයි බිඳුවයි හැත්ත නවය බිඳුවයි හත්සය හැත්තෑවයි බිඳුවයි හැත්ත නවයයි බිඳුවයි හැත්ත නවය කියන දුරකතනං කියන් දෙක ඔස්සේ ඔබට පුළුවන්කමක් ලැබෙනවා නවලෝක රෝහල මගින් ඔබට ලබා දෙන අති නවීන පහසුකම් යටතේ ඔබට ලබා දෙන විශේෂඥ වෛද්‍ය පහසුකම් සහ ඕනෑම වෛද්‍ය කටයුත්තක් සඳහා ඔබට අවශ්‍ය වෙන සුවිශේෂී සේවාවන් ලබා ගන්න ඔබට හොඳ අවස්ථාවක් ලැබෙනවා අද දවසේ අපි කතා කරන්නේ මාතෘ පද්ධතිය තුළ තියෙන මේ ගල් හට ගන්න ස්ථාන සහ ඒ පිළිබඳ අපි කලන්නට අවශ්‍ය වෙන පරීක්ෂණයන් පිළිබඳ අපි දැන් සූදානම් වෙනවා වදතුමා සමග සම්බන්ධලා කතා කරන්න මේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ගල් සඳහා තිබෙන ප්‍රතික්‍රමයන් මොනවද කියලා අපි දැන් පරීක්ෂණයන් මගිනුත් කියුවා මේ වැනි ප්‍රතික්‍රමයන් සඳහා අපිට යොමු වෙන අවස්ථාව ලැබෙනවද කියන එකත් අපිට නිර්ණය කරගන්න හොඳ අවස්ථාවක් තමයි අර පරීක්ෂණයන් කියලා වදතුමින් අපි කතා කරමු මොනවද තියෙන ප්‍රතික්‍රමයන් කියලා අපි දැන් කලින් කතා කරා වගේ වකුගඩු වල ගල් නැති වෙන්න පුළුවන් ඊළඟට ඒ වකුගඩු වල ගල් සමහරට මුත්‍රා වාහිනී හිර වෙලා අපිට හම් වෙන්න පුළුවන් ඊළඟට මුත්‍රාශයේ තියෙන්න පුළුවන් ගල් දැන් මේ වකුගඩු ආශ්‍රිතව ඇති වෙන ගල් තිබෙන ස්ථානය අනුව අපි කරන ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනවා අපි ඉස්සරහම ගනිමු වකුගඩු ගල් අපි ගත්තු තෙන් සමහර විට අපි දන්නවා මිලිමීටර් දෙකේ තුනේ වගේ ඉතාමත් පොඩි ගල් අහුවෙනවා අර අපි කරන රූටින් ඉන්වෙස්ටිගේෂන්ස් කියන්නේ රූටීන් සාමාන්‍යයෙන් කරන ඔය පරීක්ෂණ වලදී හමු වෙන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකදී එක්ස්රේ එකකදී එතකොට අපි කරන පළවෙනි ප්‍රතිකාර ක්‍රමය තමයි අපි ඇසෙස් කරලා බලනවා සමහර අයට මේක ප්‍රතිකාරය කරන එක අවශ්‍යද කියලා. ඔව් සමහරට අවශ්‍ය අපි දන්නවා ගුවන් නියමෝ ඉන්නවා ඒ වගේ එහෙම නැත්නම් හුඟක් දුර වැඩ කරන අය ඉන්නවා එතකොට ඒ වගේ අයට ටිකක් මේ ගලක් තියාගෙන ඉන්න එක ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද සමහර විට අපි දන්නේම නැතුව කිසිම පෙර සූදානමක් නැති වෙලාවක ඉතා විශාල කැක්මක් එහෙම එන්න පුළුවන් එහෙම ප්‍රශ්න වුණොතින් එහෙම නැත්නම් ඉන්ෆෙක්ෂන් එකක් එන්න පුළුවන් මුත්‍රා ආසාදනයක් හරි ඒ වගේ ප්‍රශ්නවලට යොමු වෙන්න පුළුවන් ඒ නිසා සමහර වෙලාවට අපි තීරණය කරන්න පුළුවන් ගල පොඩි වෙන්න පුළුවන් ඒ වුණාට ඒකට ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියලා. එතකොට අපි එකක් තමයි බලන්නේ වකුගඩු වල ගලක් ආවොතින් සමහර විට ටිකක් ලොකු ගලක් වෙන්නත් පුළුවන්. එතකොට අපිට ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තියෙනවා එකක් තමයි අපි කියනවා ෂොක් වේව් ලිතෝටිප්ස් ඒක අපි කරන්නේ ඝනත්වයෙන් අඩු ගල් සඳහා ඒ ගලට අපි කම්පන තරංග යොමු කරනවා කම්පන තරංග යොමු කරලා මේ ගල අපි ඉතා කුඩා කොටස් වලට කරනවා ඉතා කුඩා කොටස් වලට කැඩුවට පස්සේ ඒ මුත්‍රා වාහිනිය දිගේ ඒ කුඩා කොටස් ඉවත් වෙනවා. මේ පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි මිනිමලි ඉන්වේසිව්. ඒ කියන්නේ එච්චර අපි ලොකු කැපුම් යොදන්නේ නැහැ. සමහර විට මුත්‍රා වාහිනී පද්ධතිය තුලින්ම ඇතුළු වෙලා, ඒ කියන්නේ මුත්‍රා මාර්ග දිගේ ඇතුළු වෙලා අපිට පුළුවන් වකුගඩුවේ සහ තියෙන ඒ ගල් ලේස මාර්ගෙන් ඉවත් කරන්න. අපි ඒකට කියන ක්‍රමය තමයි RIRS. එහෙම නැත්නම් ෆ්ලෙක්සිබල් URS කියන ක්‍රමය. ඊළඟට අපි කියපු අනිත් ක්‍රමය තමයි අපි ඒ මුත්‍රා මාර්ගයෙන් ඇතුළට යන්නේ අනිත් එක තමයි වකුගඩුව තුළට කෙලින්ම ඉදිකටුවකින් යොමු වෙන්න පුළුවන් අපි ඒකට කියනවා PCNL ක්‍රමය කියලා. ඒකෙන් අපිට පුළුවන් අපිට කලින් කිව්ව ප්‍රමාණයට වඩා ඉතා විශාල ගලක් හෝ ඊට වඩා සංකීර්ණ ගලක් එහෙම නැත්නම් ඝනත්වය වැඩි ගලක් ඕනම ප්‍රමාණය ඕනම වකුගඩුවේ ඕනම තැනක තියෙන ගලකට යොමු වෙන්න පුළුවන් PCNL ක්‍රමය. අපි ඊළඟට අපි ඉස්සර කාලේ දන්න ක්‍රමය තමයි වකුගඩුවේ ගලක් තිබුණොතින් ඔව් මෙහෙම ලොකු කැපුමක් දාන්න සිද්ධ වෙනවා එතනින් තමයි ඕපන් සර්ජරි එකකින් තමයි කරන්න වෙන්නේ. එහෙම ඔපරේෂන් එකක් කරාම ඉස්සර නම් ගොඩක් අය බයයි මේකට මන්න හිතෙන. දැන් අපි ඒ ක්‍රමයේ එච්චර අපි පාවිච්චි කරන්නේ නැහැ. අර කලින් කියපු ක්‍රමවලින් තමයි කරන්නේ. වකුගඩුවට ඉතාම හානියක් වෙන්නේ නැති ප්‍රමාණයට අර ඉතිරි ක්‍රමවලින් තමයි මේ ගල් ඉවත් කරන්නේ. අපි ළඟට ආපහු යමු දැන් වකුගඩුවේ තියෙන ගල්ලේ මුත්‍රා වාහනයට ආවම මොකද කරන්නේ කියලා. මුත්‍රා වාහනයට ආවම අපි ඉස්සර වගේ දැන් කපන්නේ නැහැ. මුත්‍රා මාර්ගය දිගේ ගිහිල්ලම තමයි අපි ඔපරේෂන් එක කරන්නේ. එතකොට කිසිම කැපුමක් වෙන්නේ නැහැ. ඒ එක් දින ශල්‍ය කර්මයක් ආවට පස්සේ අපි ඊටාම සියුම්
මටයක් යොමු කරනවා මුත්‍රා වාහිනිය දිගේ ඇතුළට ගිහිල්ලා අපි ඒ වකුගඩුවේ ඉඳලා පහළට ඇවිල්ලා මුත්‍රා වාහිනිය හිරේ වෙලා තියෙන ගල ඉතාම කුඩා කොටස් වලට ලේස මාර්ගයෙන් කුඩු කරලා ඒ කොටස් ටික ඉවත් කරනවා. ඔය විදිහට තමයි මුත්‍රා පද්ධති ආශ්‍රිත ගල් හටගන්නේ කොහොමද සහ ඒවට තියෙන පරීක්ෂණයන් මොනවද හඳුනා ගන්නට වගේම තමයි නිසි ප්‍රතික්‍රමයන් මොනවද කියන එක ඔබට දැන කියා ගන්න දවසේදී අවස්ථාව ලැබුණා. නවලෝක රෝහල මගින් ඔබ වෙනුවෙන් ගෙනාපු මේ වෛද්‍ය සාකච්ඡාව තුළින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔබට නවලෝක රෝහල වෙත පියනගුවොත් ඔබට පුළුවන්කමක් ලැබෙනවා මෙවැනි පරීක්ෂණයන් කරගන්නට ඔබට අවශ්‍ය වෙන සේවාව ලබා ගන්න. ඒ වගේම තමයි මෙවැනි විශේෂඥ වෛද්‍යවරුන් ඔබට පුළුවන් මොන ගැහිලා ඔබට අවශ්‍ය වෙන රෝගී කටයුතු වෙනුවෙන් ඔබට අවශ්‍ය වෙන නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඔබට හොඳ අවස්ථාවක් ලැබෙන. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මෙන්න මේ දුරකථන අංකයන් වලට දුරකථන නැමැතුමක් ලබා දීවා ඔබට අවශ්‍ය වෙන සේවාව පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. නවලෝක රෝහලට දුරකථන නැමැතුමක් ලබා දෙන්න ඔබට පුළුවන් 0115 777 777 0115 777 777. ඒ වගේම 0770 077 77 0770 077 079 කියන දුරකථන අංකයන් වලට දුරකථන නැමැතුමක් ලබා දෙන්න ඔබට පුළුවන්. අති නවීන පහසුකම් යටතේ ඔබට ලබා දෙන සුවිශේෂී වෛද්‍ය පහසුකම් යටතේ ඔබට ලබා දෙන මේ සුවිශේෂී සේවාවන් ලබා ගන්න ඔබටත් හොඳ අවස්ථාවක් ලැබෙනවා නවලෝක රෝහල වෙත පියනැගුවොත්. ඉතින් අද දවසේදී මේ පිළිබඳ ඔබ වෙනුවෙන් මේ නිරෝගී සුවිශේෂාංගයෙන් මේ වෛද්‍ය සාකච්ඡාව ගෙනාව අද දවසේ අපත් සමග සම්බන්ධ වුණු වකුගඩු සහ මාතෘලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලන පරණ පල්ලියගුරුගේ වෛද්‍යතුමන්ට බෙහෙත් ස්තුතිවන්ත වෙන වෛද්‍යතුමනි අද දවසේ ඇවිල්ලා ඔබේ වටිනා උපදෙස් ලබා දුන්නට. අයිබන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.